ඇසුරිල ඔෆිස් වලට සාදරයෙන් පිළිගන්නවා පොඩි බබෙකුට ළමා ඇඳුම් මසන ආකාරය අපි බලමු මුලින්ම බෙද්ද ඇද ඉවත් කිරීම සඳහා උඩින් කැලින් ඉරක් අදගමු उदहिसमीम मगे बाबा उदहिसमीम दहाय एक देखट वेदुहाम पहा ये मुलिन लकुन कर इट पास एम अगेम पहाट अतकट संध लकुन कर मगे बाबागे पापु मिम्म विसी हतर एक हतरट वेदुवम हय अभी मेहुन वासी संदहा अंगल कहमारक प्रेमाने केकतुकन मगे बाबाट अवस हेट्टे उस प्रेमाने दहय एट अहमवासी अंगल भाग्य हम दहय हमार इन मिम्म अंगल विसी हतर एक हतरट बेद महाय एट मेहमवासी कुतुकराम मेहमवासी अंगल एक हमारा के कुतुकरण ये प्रमाण हम मे देख या करना मे हडिया नियम संदा अंगल भाग्य उड़ट उसे इतना सीट मे हडिया वक्र अत्कट हेडियम संदा मिथन सीट अंगल मे सीट अंगल कुनकर पोड़ बबे संदा निशा तुमकाल इदिट लुनकर निशे अत्कट हेडे अनग කරපලල දෙකමාරක් ලකුණු කරන්න පිටිපස කර ගැඹුර අඟල අද්ද ඉදිරිපස කර ගැඹුර අඟල් තුනක් ද ලකුණු කරන්න උරහිස पोड़ी बाबे संधान सा अंगल भाग्य पहत कर अभी हट्टे कोड़ से निर्माण कर लिवर है अभी मेरे पापा मे विद्यटे इधर पास सह इट पास पलू देख वेन वेन कपला अभी आयन कर गवा इट पास इट पास विवर तपागनो निशा अभी गल तुना पहाट लकुन करला इट पास कलवे पड़ी ओपन तीयनवा इन पास अपने साय कोस निर्माण कर वाऊस विसी हया एन अभी हेटे उस सन्दा दहयागत ऐन साय उस सन्दा अपट दास्यवास
ඒ අඟල් 16ට අපි මැහුම් වාසි සහ වාටිය සඳහා පොඩි බබෙක් නම් පොඩියටත් වාටිය ගන්න පුළුවන් පොඩ්ඩක් අඟල් භාගයක් විතර මහතර ගන්නත් පුළුවන් ඒ නිසා අපි අඟල් 1කමාරක් විතර මැහුම් වාසි වලට තියා ගන්න වැඩිපුර පොඩි ළමෙක් නිසා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ඉන්නට රැලි ගන්න පුළුවන් මම මේ ගවමදී වැඩිපුර රෙදි තියෙන නිසා මම 45 කල්ල රෙද්දෙන් බබාගේ ඉන කොටස සඳහා ගන්නවා ඒ වගේ කොටස් දෙකක් මම සාය සඳහා කපා ගන්නවා අපි මේ ආකාරයට සාය කොටස් පළු දෙක කපලා වෙන් කරගමු ඊට පසු ඇඳුමේ පටිය සඳහා බබාගෙන් බබාට තමන්ට කැමති පරිදි දිග වෙනස් කර ගන්න පුළුවන්. පළලක් වෙනස් කර ගන්න පුළුවන්. මම ඇඳුමේ පටිය පොඩ්ඩක් පළලට ගන්නවා. අඟල් 4ක් දිග මට අවශ්‍ය විදියට අඟල් 28ක් ගන්න. මේ වගේ කොටස් දෙකක් කපා ගන්නවා පටි දෙක සඳහා. ඊන් පසු සමනලයේ සඳහා බබාගේ ඇඳුම ලස්සන කිරීමට අඟල් 8ක් දිග අඟල් 5ක් පළල පටියක් පටි කොටසක් කපා ගන්න. ඊට පස්සේ අපි අත් කට සහ කර හැඩ කර ගැනීමට බයස් පටි කපා ගන්න. ඊට පස්සේ අපි මේ ඇඳුමේ ඉදිරිපස පළුවට හැඩ ගැන්වීමට අපි වෙනත් පාටකින් කොටස ඇඳුමට අල්ල ගන්න. අපි ඒක කපා ගන්න මේ විදියට. අපි මෙහෙම රෙදි කොටසක් අරගෙන ඒක නමා ගන්න. නමාගෙන අපි එම කොටස මේ ඇඳුමේ අපට අවශ්‍ය උස ප්‍රමාණය හැටියට තියාගන්න. තියලා වැඩි කොටස කපලා ඉවත් කරන්න. අපි මේ ඇඳුම මසන ආකාරය බලමු